1990 අටේ මියුසික් ස්ටයිල් එක නෙමෙයි මට ඕනේ මේකට. අද අපි ඉන්නේ 2024 යන්නේ ඒ විදිහට තමයි මම මියුසික් ස්කෝ එක කරේ. ස්පෙෂලි ලංකාවේ ඔක්කොම කට්ටියට මේ ෆිල්ම් එක නරඹලා එන්ජොයි කරන්න කියලා. මොකද මොඩර්න් සිනමාව කියන එකේ තේරුම කියලා. සිනමාව කියන්නේ මොඩර්න් දෙයක්. එයා මගෙන් අහුවම මම එයාට කෙලින්ම ඉඳන් කිව්වේ මෙහෙමයි මගේ මියුසික් ස්ටයිල් එක මේකයි. මගෙත් එක්ක දැන් ඉන්නේ චිත්‍රල් සෝමපාල. Yes. ඉතින් අපි ආදරය කරන ඔහු. විශේෂයෙන්ම මෙතන ලොකු කාර්තාවියක් වෙනවා. මොකද අද දවසේ ගිනිඅවි සහ ගිනිකෙලි දෙක මේ චිත්‍රපටයේ මියුසික් ඩිරෙක්ටර් හැටියට ලොකු දෙයක් කරා. හරිම ලස්සන චිත්‍රපටයක්, මොම අභියෝගාත්මක චිත්‍රපටයක්. මොකද හිතෙන්නේ මේ වෙලාවේ? සන්තෝසයි, හරිම සන්තෝසයි. මං සන්තෝෂ වෙන්නේ හුඟක්ම උදේකාන්ත වගේ හුඟක් දක්ෂ, ඒ කියන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකෙක් මගෙන් මේ වගේ දෙයක් මගෙන් බලාපොරොත්තු වෙච්ච එක. එයා මගෙන් අහුවම මම එයාට කෙලින්ම ඉඳන් කිව්වේ මෙහෙමයි මගේ මියුසික් ස්ටයිල් එක මේකයි මේකයි. එයා මට ඉඳන් කිව්වේ ඒක තමයි මං වගෙන් අහන්නේ. මොකද 1998 මියුසික් ස්ටයිල් එක නෙමෙයි මට ඕනේ මේකට. අද අපි ඉන්නේ 2024 යන්නේ ඒ විදිහට තමයි මම මියුසික් ස්කෝ එක කරේ. ස්පෙෂලි සොංස් එකත් මං කම්පෝස් කරේ. ඒක එක සින්දුවක් සිංහල සින්දුවේ වචන ලිව්වේ අනුරබණ්ඩ රාජගුරු, ඉංග්ලිෂ්ගේ වචන ලිව්වේ මම. ඉතින් මං කියන්න කැමති අපේ ඉන්න කට්ටියට, ලංකාවේ ඔක්කොම කට්ටියට මේ ෆිල්ම් එක නරඹලා මේ එන්ජොයි කරන්න කියලා. මේ මොකද මොඩර්න් සිනමාව කියන එකේ තේරුම කියලා. හරි ලස්සනයි, හරියට හොඳට එක්ස්ප්ලේන් කරා. Thank you so much. අපි මේ විදියට පිනවනවට, මේ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් මේ රහ ගේනවට. ඉතින් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට මට කියන්න ඕනේ මෙහෙමයි, කට්ටිය ඔක්කොම හිතන්නේ හැමදෙස්සෙම අපිට සංස්කෘතියක් කරවම මේ ඔක්කොම තියෙනවා ලංකාවේ, කල්චර් එකක් තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් සිනමාව කියන්නේ මොඩර්න් දෙයක්. You have to think very modernly. When you look at the world cinema, they have changed everything. So in this case, be modern and be nice to everyone. That's it. I love you all. Love you too, Chitral. And thank you for joining Channel C as always. You're welcome. Very welcome. Thank you very much.